අයිබුවන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට සාදරයෙන්. අඩුවෙන්ම විදුලිය වැය වෙන වැඩිම කාර්යක්ෂමතාවයකින් යුත් එයා කන්ඩිෂන් එකක් මම අද ඔයාලට අරගෙන එනවා. ඔබගේ අවශ්‍යතාවය අනුව එයා කන්ඩිෂන් එකක් තෝරා ගැනීමේදී මෙන්න මේ කරුණු සලකා බැලීම ඉතා වැදගත්. දැනට ලංකාවේ පවතින අධික විදුලි බිල අපි ඒකට මූණ දෙන්න නම් නවීන තාක්ෂණයෙන් යුත් ඩුවෙල් ඉන්වර්ටර් AC එකක් භාවිතා කිරීම ඔබේ සාක්කුවට ඉතාම වැදගත්. දැනට අපේ ලංකාව පීඩලා තියෙන්නේ සමකයේ ආසන්න ආර්ද්‍රතාවයේ අතින් ඉතා ඉහළ වායුගෝලයක් කිව්වොත් නිවැරදි. එම වායුගෝලයට සරිලන ආකාරයට නිෂ්පාදනය කරපු මේ ඩුවෙල් ඉන්වර්ටර් LG එයා කන්ඩිෂන් එක ඉතාමත් උසස් තත්ත්වයෙන් 40ක් ෆාස්ට් කූලින් ඒ වගේම 70%ක් එනර්ජි සේවින්. ඒ වගේම මම කලින් කිව්ව දූවිලි හා ජලාංශු බහුල වායුගෝලයක් නිසා මේකේ කන්ඩෙන්සර් එක ඕෂන් බ්ලැක් ප්‍රොටෙක්ෂන් බ්ලැක් ෆින්. ඒ කියන්නේ මේකේ තියෙන කොපර් කොයිල් සහ මේ කන්ඩෙන්සර් එක ඕෂන් බ්ලැක් ප්‍රොටෙක්ෂන් කියන ආවරණයෙන් ආවරණය කරලා තියෙනවා. ඒක නිසා අපිට වාතයෙන් සහ කොරෝෂන් වලින් එන හානිය නවත්තලා තියෙනවා. ඔයාලට බලව ගන්න පුළුවන් මේ AC එක දිස් වෙන්නේ මෙහෙමයි. මේ AC එක කැපැසිටි අපිට ගන්න පුළුවන් 9000 BTU, 12000 BTU, 18000 BTU, 24000, 30000, 36000 40000 60000 යන ආදී වශයෙන් අපිට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ AC එකක් මිලදී ගත්තාම අපිට අවුරුදු 10ක කම්ප්‍රෙෂර් එකක් වොරන්ටි එකක් දෙනවා. කම්ප්‍රෙෂර් එකට වොරන්ටි එකක්. ඒ වගේම ඉන්ඩෝ යුනිට් එකට ෆ්‍රී සර්විස් තුනක් ෆ්‍රී හම්බ වෙනවා. මේ තියෙන්නේ මේකේ තියෙන ඩුවෙල් රොටරි කම්ප්‍රෙෂර් එකේ හරස්කට්. ඒක තමයි ඉතාම වැදගත් දේ. සාමාන්‍යයෙන් දැනට නන් ඉන්වර්ටර් කම්ප්‍රෙෂර් එකක් දුවන්නේ තනි රොඩ් එකකින්. මේකේ විශේෂත්වය වන්නේ රොඩ් දෙකකින් ඉතාම කාර්යක්ෂමතාවකින් යුක්තව මේ AC එක වැඩ කරනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් දැනට අපි සාමාන්‍ය නන් ඉන්වර්ටර් කම්ප්‍රෙෂර් එකක් වැඩ කරන්නේ සාමාන්‍ය අපි හිතමු අපේ නිවසේ කාමරයකට අපි AC එක සවි කරලා තිබෙනවා නම් නන් ඉන්වර්ටර් AC එක මුල් අවස්ථාවේදී ඉතා අධි වෝල්ටීයතාවයකින් ඔන් වෙලා රූම් එකේ කූල් එක කම්ප්ලීට් වුණාට පසුව කට් ඔෆ් වෙනවා. කට් ඔෆ් වෙලා නැවත එම කාමරයේ කූල් එක අඩු වුණාට පස්සේ කරන්නේ නැවතත් අර විදියටම කට් ඔෆ් වෙච්ච කම්ප්‍රෙෂර් එක ඔන් වෙනවා. මේ ඔන් ඔෆ් වීම සඳහා තමයි වැඩිපුරම විදුලියක් වැය වෙන්නේ. මේකට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ LG ඩුවෙල් ඉන්වර්ටර් කම්ප්‍රෙෂර් එක ඩුවෙල් රොටරි එක ඕනෑම අවස්ථාවක ඉතාම කාර්යක්ෂමතාවකින් හා අඩු විදුලියකින් අඩු වේගයකින් ධාවනය කරන්න පුළුවන්. මේ කම්ප්‍රෙෂර් එක කිව්වොත් සාමාන්‍යයෙන් මේක ඕෆ් වෙන්නේ නැති කම්ප්‍රෙෂර් එකක්. රූම් ටෙම්පරේචර් එක රූම් එකේ කූල් එක කම්ප්ලීට් වුණාට පස්සේ මේ AC එක මේ කම්ප්‍රෙෂර් එක කරන්නේ ස්ලෝ කරනවා. සාමාන්‍යයෙන් තප්පරයකට වට 120ක උපරිම වේගයකිනුත් සාමාන්‍යයෙන් තප්පරයකට අවමය වට 10ක වේගයකින් කරකෙන්න පුළුවන්. අන්නේ හේතුව නිසා තමයි මේකේ ඉතා අඩු විදුලියකින් මේ කම්ප්‍රෙෂර් එක ධාවනය වෙන්නේ. ඒක නිසා අපිට මේක ඉතාම වැදගත්. ඒ වගේම මේකේ කම්ප්‍රෙෂර් එකේ ගෑස් එක R32 ඕසෝන් ස්තරයට හානි නොවන ඉතා සෑහළු වායුවක් කිව්වොත් නිවැරදි. ඒ වගේම නොයිස් ලෙවල් එක මේකේ තියෙන ඩෙසිබල් 21යි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට ඉතා හොඳින් අපිට කර්කශ නැති සද්ද නැති AC එකක් කිව්වොත් නිවැරදි. ඒ වගේම පවර් ඉන්පුට් අවුට්පුට් මේක සිංගල් පේස් අපිට පවර් සප්ලයි එකට පාවිච්චි කරන්න පුළුවන්. සුපර් කන්වර්ටබල් 4-in-1. ඒ කියන්නේ මේක අපිට අවස්ථා 4කදී අපි සාමාන්‍යයෙන් ඉන්න රූම් එකේ එක්කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම 4 දෙනෙක් ඉන්නවා නම් ඒ වගේම 5 දෙනෙක් ඉන්නවා නම් අපිට 1, 2, 3 සිට අවස්ථා 4 කියන 4-in-1 විදියට මේක අපිට කන්ට්‍රෝල් කරලා හොඳ කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පැනල් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම මේකේ අපි තවත් කියන්න ඕනේ සාමාන්‍යයෙන් දැනට විදුලි කප්පාදුව නිසා ඇතිවෙන හානිය වළක්වන්න මේකේ සවි කරලා තියෙනවා
ඇතුළත සවි කළා තියෙනවා සාමාන්‍ය වෝල්ටේජ් ස්ටැබිලයිසර් එකක් අපිට සාමාන්‍යයෙන් දැනට විදුලියේ ඇතිවෙන අඩු වැඩි වීම් පාලනය කරන්න මේක ඉතාම වැදගත්. ඒ වගේම කොපර් කන්ඩෙන්සර් එකක් 100ට 100ක් කොපර් ටියුබ් භාවිත කරලා තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. තවත් වැදගත්ම කාරණය තමයි මේක සාමාන්‍යයෙන් ගොඩක් අය මතයක් තියෙනවා ඉන්වර්ටර් ටයිප් අපේ මූද පැත්තට පාවිච්චි කරන්න අමාරුයි. නමුත් මේකේ කිසිම ගැටලුවක් නැහැ. මේක ඕෂන් බ්ලැක් ප්‍රොටෙක්ෂන්. ඒ කියන්නේ සම්පූර්ණ කන්ඩෙන්සර් එක සහ ඒ කොපර් ටියුබ් ඔක්කොම කොරෝෂන් රෙසිස්ටන්ට් කෝටේකින් ආරක්ෂා කරලා තියෙනවා. ඒක විතරමත් වැදගත්. තවත් අපි කියනවා නම් මේ ඔයාලට මෙතන එක්සැම්පල් එකක් පෙන්වනවා එක්ස්ක්ලූසිව් කොරෝෂන් රෙසිස්ටන්ට් කෝටින් ෆෝ ශ්‍රී ලංකා කන්ඩිෂන්. ඒක ඉතාම වැදගත්. මේක තමයි මේ පෙන්වන්නේ මේගොල්ලෝ එක්සැම්පල් එකකින් මේ AC එකේ කොපර් ටියුබ් සහ කන්ඩෙන්සර් එකට කිසිදු ලෙසින් කොරෝෂන් වලින් හානියක් නොවන බව ආයතනයේ වෙළඳ ආයතනයෙන් ඉදින් ඔප්පු කරලා තියෙනවා. ඒක ඉතාම වැදගත්. ඒක තමයි ලංකාවේ දැන් ගොඩක් අය හොටෙල්ස් වලට එම AC ගන්නකොට අපිට අමාරුයි අපේ ඉන්වර්ටර්ස් අරගෙන බෑ මොකද අපේ තියෙන C site එකේ අපිට සීරීස් එක වදිනවා ඒක නිසා මේකට හානි වෙනවා. මේකේ එහෙම ගැටලුවක් ඕගොල්ලන්ට ඇති වෙන්නේ නැහැ. ඒක ඉතාම වැදගත්. ඒ වගේම කියන්න ඕනේ මේ මේ AC එක නිෂ්පාදනය කරලා තියෙන දැනට නවීන තාක්ෂණය උපයෝග කරගෙන කිව්වොත් නිවැරදි. මේ AC එකේ ඉන්ඩෝ යුනිට් එක අපි AC එක හයි කරනවා නම් අපිට මේ AC එක ගෙදර තියෙන Wi-Fi එකට කනෙක්ට් කරන්න පුළුවන්. Think you කියන ඇප් එකක් තියෙනවා LG ලගේ. මේ AC එකට ඒ Think you ඇප් එක ඉන්ක්ලූඩ් කරපුවා. ඒ වගේ තමන්ගේ මොබයිල් එකට ඒ Think you ඇප් එක අප්ලෝඩ් කරාම ගෙදර තියෙන Wi-Fi එකට මේ AC එක කනෙක්ට් කරන්න පුළුවන්. AC එක කනෙක්ට් කරලා අපිට ලෝකයේ අවශ්‍යම තැන ඉඳගෙන අපිට මේ AC එක කන්ට්‍රෝල් කරන්න කූල් එක අඩු වැඩි කරන්න ඒ අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම Google Home Alexa වගේ කියන අපිට මේකට සපෝට් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ ඔයාලට දැන් පෙන්නන්නේ ඉන්ඩෝ යුනිට් එක. මේ ඉන්ඩෝ යුනිට් එකේ සාමාන්‍යයෙන් දැනට වෙළඳ පොළේ පවතින AC එකකවත් ෆෝර් වේ සුම් එකක් නැහැ. කියන්නේ හතර පැත්තටම මේක එයායක ඉතා කළමනාකාරීත්වයෙන් බෙදලා දෙනවා. මේකේ ෆෝර් වේ ස්විං එකක් තියෙනවා. ඒ වගේම ක්‍රම් ප්‍රෙෂර් එකට 10 ඉයර් වොරන්ටි එකක් හම්බෙනවා. ඉන්ඩෝ යුනිට් එකට 1 ඉයර් වොරන්ටි එකක් හම්බෙනවා. ඒ වගේම සර්විස් 3ක් ෆ්‍රී හම්බෙනවා. මෙතන ඔයාලට 70%ක් එනර්ජි සේවින්, 40%ක් ෆාස්ට් කූලින්, ඩුවල් ඉන්වර්ටර් කම්ප්‍රෙෂර් කියලා සඳහන් වෙලා තියෙනවා. තවදුරටත් මේ AC එක ගැන සඳහන් කරනවා නම් මම ඔයාලට කිව්වා LG ලගේ තියෙන Think you කියන ඇප් එක අපිට Think you කියන ඇප් එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. අප්ලෝඩ් කරගෙන මේ AC එක ගෙදර තියෙන Wi-Fi එකට කනෙක්ට් කරලා අපිට අවශ්‍ය තැනදී කන්ට්‍රෝල් කරන්න. අපිට වැරදීමකින් හරි අපිට ගෙදර AC එක ඔෆ් කරන්න අමතක වෙලා ගියත් හරි අපිට මේක ඔන් කරන්න ඔෆ් කරන්න අපේ Think you ඇප් එක හරහා පුළුවන්. ඒ වගේම වැරදිලා හරි මේකේ අපි සාමාන්‍යයෙන් AC වල ගෑස් ලෝ වෙනවා. ඒ ගෑස් ලෝ වෙද්දී ගොඩක් AC වල ටෙක්නිෂියන්ල පෙන්නන්නේ මේක ඉන්ඩිකේට් කරලා පෙන්නනවා. මොඳයි ආඩෝනේ ඔයාලට මේ ඩුවෙල් ඉන්වර්ට AC එක ගැන තවත් මොනවහරි දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මගේ වීඩියෝ එක හොඳයි සාධාරණයි කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ YouTube channel එක subscribe කරපුවා නොකරපුවා subscribe කරන්න. ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.